ඔබ ආයුබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින් මම අදත් ඔබට වැදගත් වන වීඩියෝ එකක් අරගෙන ආවා. ඒක තමයි මෙන්න මේ ඔබ නිවස පාවිච්චි කරන හෝස් එක. වතුර හෝස් එක ඕකකින් හැමතැනම දාලා තියෙනවා ඩැමේජ් වෙන ඊට පස්සේ අර නැමිලි ඉවර වෙලා කඩල යන වෙතනින් ඕක රෝල් කරන්න ගොඩ කාලයක් යනවා. ඒක හන්ද මම ඕක ලේසි ක්‍රමයක් ආරක්ෂිතව රකින විදියක් කියලා දෙන්නම්. ඉස්සෙල්ලා ගත්ත ගෙදර තියෙනවා මෙන්න මේකේ බකට් එකක්. නැත්නම් ඉතින් හොයාගන්න පුළුවන් ලීටර 10 හරි 20 වගේ ගත්තත් ටිකක් ලොකුයි හෝස් එකේ සයිස් එක හැටියට ගන්න පුළුවන්. අන්න මේ ලීටර 21ක් ගත්තේ. ඉස්සෙල්ලා යට අඩිය මැන ගන්න ඕන. ඊට පස්සේ උඩ අඩිය මැන උඩ පැත්ත මැන ගන්න ඕන ඇතුළ. ඇතුළ මැන ගන්න ඊට වඩා චුට්ටක් අඟල් භාගයක් විතර වගේ අඩුවෙන් අපි මේකට සරිලන ලී රවුන්ඩ් දෙකක් කපා ගන්නවා. කියන්නේ ඝනකම නම් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඝනකම ඉතින් ඔබට තීරණය කරන්න පුළුවන් තියෙන හේකින් ඝනකම අඟල් භාගයක් තිබ්බත් ඇති. ඒ කියන්නේ අර ඕක ඔබට හදුවට පස්සේ බලා ගන්න පුළුවන් කොහොමද මේක හදන්නේ කියලා. දැන් මේ විදිහට මම මේ දිග මේ කොටු කරගෙන ඉවරලා ඒක රවුම් කරගත්තා. එතකොට ලේසි. ඒ වගේ රවුම් දෙකක් කපාගෙන ඉවරලා බැඳගෙන ඉවරලා මෙන්න මේ ජිස්සෝ එකෙන් කපා ගන්න මම මේ ගෑලිදේ. කියන්න ඔබට ජිස්සෝ එකක් නැත්තා ඉතින් ඕක රවුමට කපා ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඒ වුණත් හැබැයි කියතෙන් බැරිකමකුත් නැහැ. ඒක අර කට්ටේ කපලි වල රවුම් කරලා කපා ගන්න. ඊට පස්සේ ඉතුරු ටික පොඩ්ඩක් වැලි කොලයක් අල්ලලා හරි ගන්න පුළුවන්. ඒක මේට ඔබට මේ ඒ රවුම් දෙක කපා ගන්න පුළුවන්. කියන්න ජිස්සෝ එකක් තියෙනවා වඩා ලේසි ඉතින් කපා ගන්න. නැත්තා ඉතින් මම අර විදියට තමයි මම කිව්වේ අර විදියට කියතෙන් කපා ගන්න පුළුවන්. අන්න මම දැන් කරවුමක් මේ විදියට යට එක කපා ගත්තා. ඊට පස්සේ අපි මේක ඇත්තෙන් තියලා අනිත් එකත් කපා ගන්නවා. දැන් මේ උඩ රවුම. ඒක ගන්නකොට ඔබ අනිවාර්යෙන් කල්පනා කරන්න ගන්න අරක ඒ කියන්නේ ඇතුලේ තියෙන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් අඟල් භාගයක් උතර අඩුවට ගන්න. ඒ කියන්නේ මේක පොඩ්ඩක් අර ලූස් වර තියෙනවා නම් තියෙන්න ඕන. මේක ඒක තමයි මම කිව්ව ඔබ ඇතුලට පස්සේ තේරෙන. දැන් ඔන්න මම යට අඩියකට දාගත්තා. ඊට පස්සේ මේ වගේ ඔය ඉතින් මේ අහක දාපු ලී කෑල්ලක් ගන්න. ඔබට 2 2 හරි 2 3 හරි වගේ ලීයක් කරගෙන ඊට පස්සේ මෙතන උඩ ප්‍රමාණය කොටස තියෙන්නේ. උඩ ප්‍රමාණයට මාක් කරගෙන කපා ගන්නවනේ. ඒ කියන්නේ මේක පියන වැහුවට පස්සේ ඒ කියන්නේ පියන උඩ පියන වැහුවට පස්සේ තියෙන ප්‍රමාණය ඒ ප්‍රමාණයට වගේ ගන්න. වැඩි උඩට ගන්න එපා. අතුරට සෙට් වෙන විදිහට ලීය. අර යටට දාපු රවුමේ උඩ තියලවන ගන්න. ඔක ඔබට රවුම් ලීයක් ගත්තනම් වඩා හොඳයි. එහෙම ගන්න පුළුවන්. නැත්තම් කොටු ලීයක් උනත් කමන්නේ. ඔබට ඊට පස්සේ දැන් මම මේ කරන්නේ යට එක පොඩ්ඩක් මේ විදියට සිතුරු ටිකක් ගහගෙන ඉවර වෙලා ඔක මම හදන්නේ මේ ස්ක්‍රූ ටිකක් අල්ලන්න. ස්ක්‍රූ ගන්න. ඔබට අපඩන ගහ ගන්න පුළුවන්. ඔබ කැමත්තක් ඒක. මේක මේ ගන්න මම තියලා ඉවර වෙලා මේ පැත්තට හරවලා යටි පැත්තෙන් ස්ක්‍රූ ගන්න ටිකක් අල්ලනවා. ඔබට අකඩන ගහ ගන්න පුළුවන්. ඔබට කැමත්තක් ඕක ගැලවෙනවා කියලා හිතනවා නම් ඔසර 2 3ක් දාලා දෙකක් විතර ඔසර එකක් දාලා අල්ලන්න පුළුවන්. අර පසාර වල යනවට අනේ ඔළුව පොඩ්ඩක් එහෙම එහෙ වෙනවා නම් එන්න ඔන්න මම යට පැත්ත හදාගත්තා. දැන් ඊට පස්සේ යට එක මේකට දාගත්තා. ඊට පස්සේ දැන් ඕකට මේක මේ විතර කරකවෙන්නත් තියෙන්න ඕන. වදින්න බෑ. ඊට පස්සේ උඩ පැත්තේ ලීයත්තත් මම අර විදියටම සිදුරු කරලි කරලා අල්ලලා තමයි ඒ කරත් උඩ පැත්තත් බාවත් වෙන්නේ. අර ගාන්න යන අල්ලුව ඔබට යකඩන ගහ ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපිට ඕක කරකවන්න හැන්ඩල් එකක් ඕන. දැන් අපි මේක හදාගත්ත මේ විදියට. දැන් ඔන්න පවුම ඒක හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ කරකවන්න පවුමක් මොකක් කරේ මම මේ බෝලේ යත්තේ වෙච්ච හන්ද බෝලේ ගත්තේ මේ පැන්ටි එක. ඔබට ඕකට අතර අල්ලන්න මොකක් කරේ ගන්න පුළුවන්. ඕකටත් මේ විදියට يعني මේක කරකවන්න යෝනේ. මේන්න මේ විදියට. කරකවෙන විදියට හදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ බකට් එකේ පැත්තෙන් සාමාන්‍යයෙන් අඟල් 3ක විතර වගේ කට්ටයක් ඊට අඩු වෙනවත් කවන්න. ඔබට හෝස් එකේ හැටියට තමයි කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ හෝස් එක මම නම් මෙතන අඟල් 2ක්ම ආරකට කිට්ට වෙනවා වගේ ගත්තා ඉතින්. එකක් ගන්න පුළුවන් අරගෙන එකක් තවකට ඇක්සලරේට් එකේම කපාලා දාන්න පුළුවන්. කියත් පටියක් ගත්තා නම් මම මේක මේ ජිස් වල තියන හන්ද මේ විතරම මේ කපලා අයින් කරනවා. කපලි වල වෙන් කරන්න එක යටිනුත් ඉතුරු කරලා උඩිනුත් ඉතුරු කරලා මෙන්න මේ වගේ කට්ටයක් අයින් කර ගන්න ඕනේ.
දැන් ඔන්න කට්ටේ අයින් කරගත්තා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකත් පොඩ්ඩක් අර හෝස් එක කැපෙනවට රවුම් කරගන්න ඔතන. අර ධාරේ පීරක් අල්ලලා පීරෙන් කල්ලි වරලා ඕක පොඩ්ඩක් මට්ටමට වගේ කැපෙන්නේ නැති වෙන්න වගේ හදාගන්න. වැලි කොල කෑල්ලක් අල්ලලා ඊට පස්සේ අපි දැන් මේක උඩින් හෝල් එකක් ගහගන්න සිදුරක්. ඔබගේ හෝස් පයිප්පේ සයිස් එක අනුව. බාගේ නම් බාගට වඩා තුන් කාලක් වෙනවා වගේ මෙන්න මේකට යටට ඊට පස්සේ යකඩ බෝල් ටිකක් ඔය බයිසිකල් බෝල් ටිකක් මොන හරි දාලා දාන්න. කියන්නේ අරක උඩ තියෙන්න ඕන ඒක හන්ද. කරක වෙන්න එපා නැත්නම් යට අඩිය වදිනෝනේ. ඔබට බෝල කීපයක් දැම්මත් කමන්නේ. ඔබට කැමති ප්‍රමාණය ඔය බයිසිකල් බෝල් ටිකක් පන්න හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ හෝස් එක උඩට ඇදලා ගත්තර කටින් කොන. ඔකටදී අපිට ওই නොසල් එක හයි කරලා තියා ගන්න පුළුවන්. ඊට පස්සේ ওই විදිය ඔබට කැමති විදියට හයි කරලා තියා ගන්න පුළුවන්. ඒ කියන්නේ ওই කොන තමයි ටැප් එකට හයි කරන විදිය කොන. අපිට ওই සෙට් ඊට පස්සේ සෙට් එකම නිහලා ටැප් එකට හයි කරලා හොස් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ විදියට දැක්ක මේක කරකවන්න පුළුවන් ලේසියෙන්. අර බෝල උඩනේ තියෙන්නේ. ඔක නිකම්ම කරකවෙනවා ලේසියට. කියන්නේ වදින්නේ නැහැ කොහෙවත්. අර පොඩ්ඩක් සමාන්තරව පොඩ්ඩක් අඩු වෙන්නේ ගත්තේ අපි අඟල් කාලක් විතර වගේ ওই ප්‍රමාණය අඩු වුණාට පස්සේ අරක වදින්නේ නැහැ ওই කරකැවෙන අපිට ඕක ලේසියෙන් බකට් එක ඇතුළටම සෙට් කරලා තියන්න පුළුවන් දැන් බලන්න අර හෝස් එක නැමෙන්නේ නැහැ ওই කියන්නේ ඕක ඇතුළට අර හෝස් එක සෙට් වෙලා තියෙනවා දැන් ඕක ගන්නකොට මේ බලන්න කරකැවිල එනවා හෝස් එක ඇතුළ ගන්න පුළුවන් එළියට ලේසියෙන් ගන්න පුළුවන් ඒ කියන්නේ දැන් හෝස් එකට අලාභයක් හානියක් වෙන්නේ නැහැ ඕකේ හෝස් එකේ කිසිම හානියක් වෙන්නේ නැහැ අපිට ওই වගේ හෝස් එක ඇදලා ගත්ත පාවිච්චි කරා පාවිච්චි කරලා ඉවරලා ඊට පස්සේ ආයෙමත් අරකට අර විදියට මේ ඇතුළට ගාලි කරලා ඔන්න ওই වගේ කරකවුවර පස්සේ ඇතුළට එනවා ඉතින් අපි හෝස් එක ඔබ හෝස් එක ඒ කියන්නේ හෝස් එක දිගනුව බකට් එක තීරණය කරන්න බකට් එක 10 එකක්ද ගන්න 15 එකක්ද 20 එකක්ද ඒ වගේ ඔබට අවශ්‍ය ලොකු බකට් එකක් ගත්තら මේ විතර මේක දාගත්ත හෝස් එකට කිසිම හානියක් වෙන්නේ අපිට පාවිච්චි කරලා ඉවරලා බකට් එක පිටින් උස්සන් ගිහින් ඉවරලා අරන් තියන්න පුළුවන් එහෙම නැතිනම් අද වීඩියෝ එක හොඳයි කියලා මම හිතන මොකද දන්නවද ගොඩක් අය මගෙන් අහලා තිබුණ මේ ගෙදර පාවිච්චි කරන හෝස් පයිප්පේ ආරක්ෂිතව ලේසියෙන් තබා ගන්න පුළුවන් ක්‍රමයක් ඒ කියන්නේ ලේසියෙන් රෝල් කරලා තබා ගන්න පුළුවන් ක්‍රමයක් මේ ක්‍රමය සාර්ථකයි ඔබ මේ ක්‍රමය අනුගමනය කරන්න ඔබගේ තියෙන හෝස් පයිප්පේ අනුව මේ වගේ බකට් එකක් තෝරගෙන ඉවරලා මේ ක්‍රමය අනුගමනය කරාට පස්සේ හෝස් එක ඒ කියන්නේ ආරක්ෂිතව තබා ගන්න පුළුවන් එහෙම නැති වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න මොකද දන්නව තව කෙනෙක් මේකෙන් ආදර්ශයක් ලබාගෙන ඒ ප්‍රයෝජන ලබා ගන්නවා එහෙම නැති වීඩියෝ එකට ලයික් එකක් සහ කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දෙන්න ඔබ මේ channel එක මෙතෙක් subscribe කරලා නැත්නම් ඔබ මේ channel එක බලන ප්‍රථම අවස්ථාව නම් මේ වගේ ආදර්ශමත් වීඩියෝ මම මේ channel එකට upload කරනවා ඒව upload කරනකොට notification ලබා ගැනීමට නම් ඔබ ප්‍රථමයෙන්ම කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා all click කරන්න. ඒ වගේම තමයි video එකට like එකක් සහ මෙතන මේ යට comment box එකේ comment එකක් දෙන්න පුළුවන් video එක සම්බන්ධව. එහෙමනම් ඉතින් ඉදිරියේදීත් මෙවන් වූ ආදර්ශමත් video එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබම සුබ දවසක්. ආයුබෝවන්. චතුර SLMT